නාලක ගොඩේවා මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වතාවට කෝඩුකාරයෙක් විදිහට ඇවිල්ලා තමන්ගේ ඡායග්‍රහණය සනිටුහන් කරා පළවෙනියා විදිහට මේ ඔහු දක්වන අදහස ඒ වගේම මේ මැතිවරණයේදී අපි ජනතාවට අපේ ප්‍රතිපත්ති තමත පැහැදිලිව කිව්වා ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා මගේ සියනේ අරුණ දසවැදෑරුම් වැඩපිළිවෙල ඉදිරිපත් කරා ජනතාව එයා අගය කළා 3/2 බලය අපි භාවිතා කරන්න ඕනේ මේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් අපේ ඉතිහාසයේ අපිට අත්දැකීම් තියෙනවා 3/2 බලෙන් උද්දාමයට පත්වෙච්ච රජය ජනතාවට අහිතකර ආකාරයට මේ බල පරාක්‍රමයේ පෙන්නමින් කටයුතු කරපු ආකාරය ගැන අපි ඒ ගැන අත්දැකීම් තිබෙන නිසා අපි ඒක ඉඩ දෙන්නේ නැහැ අපි මේ 3/2 බලය පාවිච්චි කරන්නේ जनाधिक තුමාගේ සෞභාග්‍ය දක්ම ප්‍රතිපද ප්‍රකාශේ ඉදිරිපත් කළ තිබෙනවා ඒ කෙටුම්පත සකස් කිරීමේ අවසාන කමිටුව හිටපු සමාජිකයෙක් වශයෙන් මගේ දැඩි විශ්වාසයක් තියෙනවා අපිට ප්‍රතිපත්ති නිසියාකාරව ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණොත් මේ රට සංවර්ධන මාවතට අපිට ගෙනෙන්නට පුළුවන් කියලා නාලක උඩේ වගිලා කියන්නේ කිසිම දිනක තනතුරු ඉල්ලපු කෙනෙක් නෙමෙයි අදත් තනතුරු ඉල්ලන්නේ නමුත් මගේ සුදුසුකම් අනුව මගේ පළපුරුද්ද අනුව මම මේ මැතිවරණයේදී පෙන්නපු 3,25,000ක ජනතා වරම අනුව මට වකිම දෙනවද නැද්ද කියන එක එතුමාලා තීන්දුව කළොත් එතුමාලා හිතනවටත් වඩා හොඳින් රටේ ජනතාව වෙනුවෙන් මේ සේවය කරන්න මම සූදානම් මට බාර ගන්න බැරි කිමන්නේ කරන්න බැරි වැඩක් නැහැ